ආයුබෝවන්. කොහොමද ඉතින් ඔයාලට? අද මම ඔයාලට ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන් රසම රස තක්කාලි සලාදයක් හදාගන්නේ කොහොමද කියලා දෙනවා. මේක හදාගන්න මට උවමනා වෙන්නේ තක්කාලි ගෙඩියක්, රතු ලුණු ටිකක්, අමුමිරිස් කරල් දෙකක්, දෙහි ගෙඩියක්, උම්බලකඩ පොඩ්ඩක්, ලුණු කුඩු මේ ටික විතරයි. මම මුලින්ම රතු ලුණු ටික මේ වගේ කපා ගන්නවා. ඔයාලට ඕන නම් රතු ලුණු ටික ටිකක් ලොකුවට උනත් කපා ගන්න පුළුවන්. ඔයාලට රතු ලුණු නැත්නම් බිහිලුණු උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් රතු ලුණු දැම්මහම මේ සලාදේ ගොඩක්ම රසයි. මීළඟට මම අමුමිරිස් කරල් දෙකත් කපා ගන්නවා. දැන් තක්කාලි ගෙඩියත් මම කපා ගන්නවා. මේ වගේ චුට්ටක් ලොකුවට තමා මං කපා ගන්නේ. ඔයාලට මේක පොඩිවට කපා ගත්තා කියලා වරදක් නැහැ. දැන් මම භාජනයක් අරගෙන කපාගත්ත රතු ලුණු ටික මේ භාජනයට දාගන්නවා. ඊළඟට කපාගත්ත තක්කාලි ටිකත් මේකටම එකතු කරනවා. අමුමිරිස් කරල් දෙකත් මේකටම අපි දාගන්නවා. සෝදලා පිරිසිදු කරගත්ත උම්මලකඩ කෑලි ටිකත් මම මේකට දැන් එකතු කරගන්නවා. තව රසාණුව ලුණුත් මේකට මං දාගන්නවා. ලුණු තේ හැඳි භාගයක් විතර තමා මං එකතු කරගත්තේ. දෙහි ටිකකුත් මම මේකට දැන් මිරික ගන්නවා. මේ ටික ඔක්කොම මම දැන් අතින් මෙන්න මේ වගේ හොඳට අනා ගන්නවා. ටිකක් වෙලා මේ ටික හොඳට අනාගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ රස බලන්න. ලුණු දෙහි මේ ඔක්කොම ගානට තියෙනවද බලලා මදිපාඩුවක් තියෙනවා නම් ලුණු ටිකක් දෙහි ටිකක් එහෙම අපිට තව එකතු කරගන්න පුළුවන්. ඉතින් අපේ රසම රස තක්කාලි සලාදේ දැන් හදාගෙන ඉවරයි. ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට හදලා බලන්න. මම නම් මේක හදාගන්න ඉගෙන ගත්තේ අපේ අම්මගෙන්. මේක පාන් කන්න, රොටි කන්න, බත් කන්න මේ තුනටම හොඳටම ගැලපෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. ඉතින් මේ වගේම තවත් රසවත් පහසු රෙසිපියකින් ආයෙත් හම්බ වෙනකන් මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.